bangku apakan desami raja durai dan bangku apakan desami raja durai raja dura raja dura raja durai raja dura raja dura raja durai dan bangku apakan desami raja durai dan bangku apakan desami raja durai Rakhi bunda dharma sila purve rajun lese Rakhi bunda dharma sila purve rajun lese Adharmishta nicha kriya yai me kilake Adharmishta nicha kriya yai me kilake Yai me kilake Apakanda sami raja durai dannavam Apakanda sami raja durai Aibuan duwe pute api ada dawase ma hitanne bohoma lassana geethayak shravane kara palamuwenma oyala dannawada pute duwe e geethaya mokadda kiyala api e geetha handunwanne Nurti Gita lesa. Iting Nurti Gita mevedi ape chuti dula putala ge kanata vetila eti ahala eti samahara vita hema netu eti aabhashaya labila ho netu eti namuth ape ada dawase utsahaya ape dula putalata me Nurti Gita sambandhawa me natya sampradaya pilibandhawa podi avabodayak laba deema. Iting duwe pute api me Nurti natya pilibandha praveshayak සටහන් කරමින් කොහොමද මේ නාට්‍ය ආරම්භ වුනේ කොයි කාලකවානුවලද කවුද මේවා ආරම්භ කළේ මේ ලස්සන ගීත සාහිත්‍ය අපිට උරුම කරලා දුන්නේ කවුද කියලා අපි චුට්ටක් කතා කරලා බලන එක වටිනවා. ඉතින් දුවේ පුතේ මේ නාට්‍ය කලාව විශේෂයෙන්ම නූර්ති කියලා අපි කියනවා නූර්ති කියලාත් අපි උච්චාරණය කරනවා නූර්ති නාට්‍ය කලාව 1880 දී පමණ ලංකාවට ආවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. තොරමින් නූර්ති නාට්‍ය කලාව ලංකාවට අරගෙන එන්නේ කේම් බලිවාලා කියලා පර්සියානු ජාතික සංගීතඥයෙක් සහ එතුමා සමග පැමිණි අනිත් එතුමාගේ පිරිස කියලා කියමුකෝ. ඉතින් මේ කණ්ඩායම 1880 දී පමණ නූර්ති අරගෙන ලංකාවට පැමිණනවා. තොරමින් නූර්ති කියන්නේ ලස්සන නැටුම් නාට්‍ය කලාවක්. මේ තුල තිබුණු ගීත තමයි අපි අද දවස වෙනතුරුත් අපේ ඉදිරි පරපුර වෙතත් දායාද කරමින් අපි එමගින් ලස්සන රසයක් අපි ගායනා කරලා ලබන්නේ දුවේ පුතේ. ඉතින් මේ සංගීතඥය තමයි අපි කලින් සඳහන් කළා මම KM බලිවාලා. අපේ දුවලා පුතාලගෙන් විභාගෙදී ප්‍රශ්න පත්‍රවල අහන්න පුළුවන් කවුද ලංකාවට නූර්ති අරන් ආවේ නේද සර්? ඉතින් KM බලිවාලා කියන සංගීතඥය මූලික වෙනවා 1880 දී පමණ. ඊට පස්සේ පුතේ බලිවාලා කියන සංගීතඥයන් පස්සේ ලංකාවේ මේ නූර්ති කලාව කරන්න මූලික වෙච්ච අනිත් සංගීතඥයෝ කීප දෙනෙක් හිටියා. මුලින්ම අපි සඳහන් කළ යුතුයි සීදුන් බස්තියන් මහත්මයා. මොකද නම සීදුන් බස්තියන්. මම හිතේ අපේ දූල පුතාලට රූපහිනී තිරේ මත දකින්න පුළුවන් මේ තොරතුරු සීදුන් බස්තියන්. ඉතින් එතුමා තමයි ලංකාවේ පළවෙනි නූර්තිය නිෂ්පාදනය කළේ රොලීනා කියලා. මතක් කරන්න ඕනේ මේලා මට තබ්ලාවෙන් සහාය වෙන අපේ අජිත් සර් බොහොම ස්තුති. ඉතින් අපි දෙන්න මේ උත්සාහ ගන්න අපේ දූල පුතලාට ලස්සන නූර්ත ගීත කිහිපයක් ගායනා කරලා අද දවසේ මේ කාරණය නූර්ත ගීත පිළිබඳව ඔයාලට කියලා දෙන්න. අපි ඊට පස්සේ පුතේ මේ සීදුන් බස්තියන් කියන සංගීතඥයාගෙන් පස්සේ ලංකාවේ ජනප්‍රියම නූර්ති නාමයන් දෙක නූර්ති ක්ෂේත්‍රය හැබැයි නාමයන් දෙකක් තමයි නීතිඥ වෘත්තිය දරපු නීතිඥ චෝන්දසිල්ලා ශූරීන් සහ නීතිඥ චාල්ස් ඩයස් කියන මහත්වරුන්. අපි මේ අවස්ථාවේ බොහොම ගෞරවයෙන් ආදරෙන් සිහිපත් කරන්න ඕනේ එතුමන්ලා අපිට මේ ගීත සාහිත්‍ය අපේ දරුවන්ට අපිට මේ සියලු දෙනාටම විඳින්න ගයන්න සතුටු වෙන්න දායාද කිරීම පිළිබඳව සම්බන්ධව. ඉතින් දුවේ පුතේ නීතිඥ චෝන්දසිල්ලා ශූරීන් නීතිඥ චාල්ස් ඩයස්
වගේ සංගීතඥයෝ පිළිබඳ අපි දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම දුවේ පුතේ මේ නූර්ති සංගීතයේ සපයන්න මුල්ම කාලේ ලංකාවේ සංගීතඥයෝ නොසිටියා නොවේ. නමුත් නූර්ති පැමිණීමත් සමග ඔය ඉන්දියාවේ ඉඳලා සංගීතඥයෝ කීප දෙනෙක් අපේ රටට පැමිණියා. අපි දන්නවා දුවේ පුතේ මේ සියලු කලාවන් අපිට බොහොමයක් කලාවන් වල මූලික පදනම අපි සපයා ගන්නෙ උපයා ගන්නෙ යොදවා ගන්නෙ ඉන්දියාව මූලික කරගෙන. ඉතින් දකුණු ඉන්දියාව ඒ වගේම උතුරු ඉන්දියාව අපි හදාරන සංගීතය පිළිබඳ කතා කරද්දී මේ නූර්ති වලට මේ තනු සපයන්න ආවා විශ්වනාත් ලව්ජි ඒ වගේම පුතේ ජටා ශංකර් අබ්දුල් සතාර ආදී සංගීතඥයෝ කීප දෙනෙක් අපේ දුල පුතාලට තිරේ මත ප්‍රදර්ශන වෙනවා ඇති. මේවා ටිකක් බලන්න ඕන. ඔය නම් හොඳින් මතක තියාගන්න ඕන. මේ වෙලාවේ ලිව්වේ නැතත් හොඳට ඔළුවට දාගන්න ඕන. කවුද විශ්වනාත් ලව්ජි ජටා ශංකර් අබ්දුල් සතාර වැනි සංගීතඥයෝ. ඉතින් මේකේ සංගීත ගැන කතා කළොත් දුල පුතාලට පේනවා ඇති දැන් මේ වෙලාවේ සර්ුයිමමයි තියාගෙන ඉන්න සංගීත භාණ්ඩ යුගලය ගැන. මේක තබ්ලාව. තබ්ලාව කියන්නේ උතුරු ඉන්දියානු සංගීත පද්ධතියේ විශේෂයෙන්ම හින්දුස්ථානි සංගීත පද්ධතියේ ප්‍රධාන තාල වාදන භාණ්ඩය. කොටස් දෙකකින් යුක්ත වෙනවා පුතේ. සර්පිනාව කියන්නේ විශේෂයෙන්ම පෙරදිග කලාව තුළ අපේ බොහොම ජනප්‍රිය සරල ගීතවලට, ළමා ගීතවලට, නූර්ති ගීතවලට, මෑත කාලීන වෙද්දි විකාශනය වෙදි නාඩගම් ගීත වගේම සරල ගීතවලට අපි විශේෂයෙන් යොදාගෙන සංගීත භාණ්ඩයක් පැදුරු සාජ්‍යවලට දුල පුතාල දැකලා ඇති නේද? ඉතින් මේ නූර්ති ගීත කලාවටත් සර්පිනාව ස්වර වාදනයේ ලෙස, තාල වාදනයේ තබ්ලාව, වයලීනය, බටන්ලා වාදී භාණ්ඩ යොදාගත්තා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ වයලීනිය කියන සංගීත භාණ්ඩයේ ඒ යුගය තුල 1880 වගේ කාලයේදී රවි කිඤ්ඤය කියලත් හැඳින්නුවා නේද සර්? රවි කිඤ්ඤය කියන නම. ඒක නිසා හොඳින් දැනගත යුතු දුවේ පුතේ රවි කිඤ්ඤය කියලා කියන්නේ වයලීනයට. ඉතින් මේ සංගීත භාණ්ඩ හින්දුස්ථානි පෙරදිග සංගීත භාණ්ඩ ලෙස අපි හඳුනාගෙන තියෙනවා. සහ පුතාලට ඉදිරි පාඩම් වලදී හඳුනා ගන්න පුළුවන් පෙරදිග හින්දුස්ථානි භාණ්ඩ. ඊට පස්සේ පුතේ මේ ඇහෙන නාද මාලා ගත්තොත් එහෙම මේ වගේ සංගීත රටාවන් ගොඩනැගෙන්නේ ඔය හින්දුස්ථානි උතුරු ඉන්දියානු රාග ආභාෂයේ මත. විශේෂයෙන්ම අපි ඉගෙන ගන්න ඔය බිලාවල්, කාෆි, බහිරවි, තවත් තිබුණ බොහොම සරල ලස්සන රාග පීලු, කමාජ්, යමන් වගේ රාග අපි ඇසුරු කරලා තියෙනවා. දූල පුතාලා තවම ඇසුරු කරපු අයත් ඇති, නැති අයත් ඇති, අධ්‍යයනය කරපු දරුවෝ ඇති. නමුත් ඒ රාග භාවයන් වල තියෙන මේ ස්වර ගැළපීම යොදාගෙන තිබුණ මේ නූර්ති සංගීතය සඳහා. ඒ වගේම කතා කරන්න ඕන චූටි දුල පුතාලට මේ තබ්ලාවෙන් වාදනය වන මේ අපේ අජිත් සර් වාදනය කරන ලස්සන තබ්ලා පද ගත්තොත් දාදරා තාලය. අපි නම් වශයෙන් කිව්වොත් දාදරා නේද? ඊට පස්සේ අපි පොඩ්ඩක් වාදනය කරන්න කිව්වොත් දැන් අපි ඉගෙන ගන්න යන ගීතයත් දාදරා තාලයට අදාළවම සර් අපි පොඩ්ඩක් වාදනය කරමු දාදරා තාලය. 1 2 3 1 2 3 dhadhina dhatuna dhadhina dhatuna තුරු මාත්‍රා තුනෙන් තුන තමයි පුතේ මේ තාලය මේ ගමන් කරන්නේ. අපි මේ තාලයට කිව්වා දාදරා. ඒ වගේම කෙහෙරුවා කියලා තාලයක් අපි පාසල් විෂය මාලාව තුල අධ්‍යයනය කරනවා. හතරෙන් හතර යන 1 2 3 4 1 2 3 4 මාත්‍රා හතර හතර අපි වාදනය කරමු සර්. dhage nati naka dhina dhage nati naka dhina adi lesa keheruwa taale naka dhina honda duwe puthe api den tawat taaleyak gattot janapriyama taaleyak kemto taaleya කෙම්ටු තාලය ගැන කතා කරොත් 6-8 තාල රූපය කියලත් අපි දැන් හඳුනා ගන්නවා ඉස්සරහටදී 6-8 බටහිර තාල ස්වරූපය. අජි සර් පොඩ වාදනය කරමු. දැන් අපි ඉස්සෙල්ලා ගායනා කර ගීතෙම අපි චුට්ටක් ගමුකයි. දන්නවන් හුන් අප කන්න සාමි ගීතය. දන්නවන් හුන් අප කන්ද සාමි රාජ දූරයේ දන්නවන් හුන් අප කන්ද සාමි රාජ දූරයේ තින්නා දිදිනා තින්නා දිදිනා දින්නා දිදිනා තින්නා දිදිනා අදි ලෙස ඔහොම ගත්තොත් බොහොම සුතිස නූර්ති සංගීතය ගැන කතා කරනකොට දූල පුතාලා පුතාලට පේනවා ඇති මේ තබ්ලාව සංගීත භාණ්ඩයේ කොටස් දෙකකින් යුක්ත භාණ්ඩයක්. එතකොට මේකේ වාදනය වන තාල ගත්තොත් අපි රාග ගැන කතා කළා දාදරා කෙහෙරුවා වගේ ලස්සන තාල වාදනය වෙනවා.
විශේෂම දාදරා තාලය ගැන කතා කරොත් මාත්‍රා 3න් 3 වාදනය වෙනවා. අපි බලමු පොඩක් අහලා පුතේ. සර් වාදනය කරමුකෝ. ධාදීනා ධාතුනා ධාදීනා ධාතුනා ධාදීනා ධාතුනා ආදී ලෙස පුතේ දාදරා තාලය දැනගන්න ඕන මේ නම් තාලවල තියෙන දේවල් විභාගෙදී පේපර් වල එන්න පුළුවන්. ඒ වගේම පුතේ කෙහෙරුවා තාලය ගත්තොත් මාත්‍රා 4න් 4 විභාග වෙන්නේ. තාල ස්වරූපේ මාත්‍රා 4න් 4. ධාගීනාති නාක ධීන ධාගීනාති නාක ධීන ධාගීනාති නාක ධීන හොඳයි දුවේ පුතේ. ලස්සනයි නේද? ඉතින් ඔය තවත් ලස්සන වෙන්නේ මේ සර්පිනාව, වයලීනේ, බටන්ලාව නේද සර්? මේ ඔක්කොම ටික එකතු වුණාට පස්සේ තමයි ගායනියත් එක්ක මේ සංගීතයේ මිහිරියාව අපට ලැබෙන්නේ. ඉතින් අපි කතා කළේ නූර්ති සංගීතය ගැන. ඔන්න ඔහොම තමයි පුතේ අපිට නූර්ති සංගීත ආභාෂය නැත්නම් ඒ පසුබිම ගැන අපි මේ චූටි දූල පුතාලත් එක්ක කතා කරන්න වෙන්නේ. නැවත මතක් කරනවා හින්දුස්ථානි සංගීත ආභාෂය ඉතා වැදගත් සංගීත භාණ්ඩ රාගධාරී සංගීතය මෙන්ම මට අමතකුණා කියන්න. දැන් මේ ගායනයේදී අපි දක්වන මේ ශිල්පීය කුසලතාවය දැන් මෙතන හොඳට ගයන්න වයන්න පුළුවන් දරුවෝ විසින් ගායනයේදී ඔය හින්දුස්ථානි සංගීතය තුළ තියෙන වැදගත්ම ශිල්ප ක්‍රම මීන්ඩ් මූර්කි ගමක් වගේ අලංකාරවත් කොටස් අපි ඔය පස්සේ අධ්‍යයනය කරමු. දිගට සංගීතය අධ්‍යයනය කරද්දී අපිට ඒව හදාරන්න සිද්ධ වෙනවා පුතේ. මේ වගේ ශිල්පීය ක්‍රමත් නේද සර් මේ ගීත තුළ අන්තර්ගත වුණා. ඒක නිසා මේ ලස්සන සුමියුරු නාදයක් මිහිරි නාදමාලාවන් අපට අහන්න ලැබුණා. හරි දුවේ පුතේ, අපි අද ඉගෙන ගන්න යන්නේ ඔයාලා අහලා ඇති සමහර විට මාධ්‍ය තුලින් මේ විදි දන්න දරුවොත් ඇති නොදන්න අයත් ඇති. විශේෂයෙන්ම සංගීත විෂයට අලුතෙන්ම පැමිණි අපේ 6 වසරේ දූල පුතාලා නූර්ති ගීත අධ්‍යයනය කරන්න ගියාම පාසලේදී සුවඳ පද්ම ඕලුවාදි කියලා ගීතයක් අහලා ඇති. අහලා නැත්නම් අපි දැන් ගායනා කරලා අපි ගයමු. ඒක තියෙන මිහිරියාව විඳිමු දුවේ පුතේ. දාදරා තාලයට අනුව ගායනය කෙරෙනවා. දූල පුතාලට රූපවාහිනී තිරේ මත ප්‍රදර්ශනය වෙයි. ඒකේ තියෙන වචන පදමාලාව නාදමාලාව මේ නූර්තිය නිෂ්පාදනය කරලා තියෙන්නේ නීතිඥ ජෝන්ද සිල්වා චෝරින් දුටු ගැමුණු නූර්තියේ. මට අමතක වුණා කියන්න. දැන් ජනප්‍රියම නූර්ති කීපක නම්ගම් සඳහන් කළොත් වටිනව නේද සර්? විශේෂයෙන්ම ඔය පැරණි නූර්තිවල මේ යොදාගත්තේ නාට්‍ය සඳහා අපේ රාජ පරම්පරාවට අදාළ කතා, විශේෂයෙන්ම ඓතිහාසික රජවරුන්ගේ ගුණ වර්ණනා, පාලන සමයන් ආදී දේවල්. ඉතින් දුටු ගැමුණු, ඒ වගේම ශ්‍රී වික්‍රම, පద్මාවති, ඒ වගේම සිරිසංග බෝ ආදී මේ රාමායණයේ පුරාවෘත ගැන මේ නාට්‍යවල පුතේ සඳහන් වුණා. ඒ වගේම මේවා බොහොම ලස්සනට සංගීතෙන් අපිට ඉදිරිපත් කළා. ඒ වගේම විදුර නූර්තිය නේද? චාර්ල්ස් ඩෑෂූරින්ගේ විදුර නූර්තිය, පద్මාවති, වෙස්සන්තර, ශ්‍රී වික්‍රම දුටු ගැමුණු ආදී. හොඳයි දුවේ පුතේ, අපි දැන් ඉගෙන ගන්න යන්නේ, අපි අහන්න යන්නේ චෝන්ද සිල්වා ශූරීන්ගේ දුටු ගැමුණු නූර්තියේ ඇතුළත් වුණු සුවඳ පද්ම ඕලුවාදී ගීතය. මේ ගීතය පුතේ මාත්‍රා 3 දාදරා තාලය මත තමයි අපි ගායනය වාදනය කරන්නේ. අජිත් සර් මට සහයෝගය දක්වයි. අපි ඉස්සෙල්ලා මේකේ නාදමාලාව පොඩ්ඩක් අහුරු කරගමු. මෙන්න මෙහෙම ප්‍රස්ථාරයත් අපි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ප්‍රස්ථාර වාදනය කරන්න පුළුවන් දරුව, මේ විදි කුසලතාවයේ තියෙන දරුව අපි මේ ප්‍රස්ථාරය වාදනය කරන්න උත්සාහ ගන්න. මාත්‍ර 3න් 3 මන්ද්‍ර සප්තකයේ තියෙන දෛවතය ස්වර සහ පා ධ ස පාදී ස්වර පහලින් පටන් ගන්න ගීතය බලමු අපි. ධ ප ධ ස රි ග ධ ප ප ග ග රි ස රි ස රි ග රි ස ධ ප ධ ස රි ග ධ ප ප ග ග රි ස රි ස රි ග රි ස ප ධ නි ස ද ම ධ ප ප ග ග රි ස රි ස රි ග රි ස ප ධ නි ස ද ම ධ ප ප ග ග රි ස රි ස රි ග
අපි ස්වර කියමින් ප්‍රස්ථාරය නිවැරදිව තාලානුකූලව වාදනය කිරීම තමයි කළේ. ඒ කියන්නේ අපි ප්‍රස්ථාරය කියවන පුතේ තාලානුකූලව. ඔය අනුවම අපිට අදාළ වචන ටික නැත්තම් පදමාලාව නාදමාලාව තුළට ගෙනාවොතින් මෙන්න මෙහෙම වෙනවා. සුවෙන්ද පාද්ම ඕලු ආදි නොඒක පුෂ්පයෙන් සැදී සුවෙන්ද පාද්ම ඕලු ආදි නොඒක පුෂ්පයෙන් සැදී සරණ හන් සසේරුබෝම ගොපුුණු ශීත පැන්පිරි සරණ හන්සසේරුබෝම ගොකුණු ශීත පැන්පිරි. අපි ගායනා කළේ පුතේ ගීතයේ ස්ථායි කොටස. ඒකත් විශේෂ ලක්ෂණයක් නේද සර්? නූර්ත ගීතවල ස්ථායි අන්තරා ගීතාකෘති අපි මතක් කරන්න ඕන මේ වෙලාවේ. ස්ථායි කියන්නේ මගේ දුවේ පුතේ මේ ගීතයක මුල් ගැයෙන කොටස. අන්තරා කියන්නේ ගීතයේ ඊළඟට ගැයෙන කොටස්. දැන් අන්තරා කොටස්වලදී අපේ කටහඬ ටිකක් ඉහළ සප්තක වලට ගමන් කිරීම සිද්ධ වෙනවා. මම හිතේ ස්ථායි කොටස පිළිබඳ අපේ දුවල පුතාට අවබෝධයක් තරමක අවබෝධයක් එන්නේ නැති. අපි ඊට පස්සේ බලමු මේකේ අන්තරා කොටස. අන්තරා කොටසේ තියෙන්නේ වතුර නාන නෙක් දනෝ පැමිණ නාති ග්‍රීස්මයන්ට කියන මේ කොටස. අපි ඒකෙත් නාදමාලාව තහවුරු කරගම් පුතේ. විශේෂයෙන්ම ගීතයක නාදමාලාව නිවැරදිව තහවුරු කර ගැනීම වැදගත් අපේ ගායන කුසලතාවය සහ ඒක නිවැරදි ගායනය සඳහා. අපි ප්‍රස්ථාරය බලමු. ගා 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 පාද සාදාසා නීනිදා පාද නැවතත් ගග පාද සාදාසා නිනිධ පාද පදනිද පාප පාධනි සාද මාද පාප ගගරි සාරි සරිගරි සා පාධනි සාද මාද පාප ගගරි සාරි සරිගරි සා. අපි වචන ටික ගයමු පදමාලාව. වතුර නාන නෙක් දනෝ පැමිණ නාති ග්‍රීස්මයන්ට වතුර නාන නෙක් දනෝ පැමිණ නාති ග්‍රීස්මයන්ට මමද නාගලෝකෙන් මෙපුර මමද නාගලෝකයෙන් මෙපුර ආමිනානසේ. බොහොම ලස්සනයි නේද පුතේ? මේ ගායනාවල මං කිව්වා අර තියෙන හින්දුස්ථානී ශිල්ප ක්‍රම, ඒ තියෙන අර මූර්ති ගමක් ආදී කොටස් එකතු වෙද්දි තමයි මේකේ ගායනේ අලංකාර වෙන්නේ. ඒ නිසා අපේ දූල පුතාලා චූටි පැටව් උත්සාහ කරන ඕන නිරතුරු ගායනය ඉතා අලංකාරවත් මේ ශිල්ප ක්‍රම යොදවමින් ගායනය සඳහා. ඒකට දිනපතා පුහුණු වීම කරන්න ඕන, හොඳට අහන්න ඕන, සරස්ථාන මත නිවැරදිව ශ්‍රුති පිහිටවා ගැනීම කරන්න ඕන, නිවැරදිව තාලය මත ඉන්න ඕන. හොඳයි දුවේ පුතේ, මා හිතන්නේ ගීතයේ ඊළඟ අන්තරා කොටසයි අපි කියනවා දෙවෙනි අන්තරා කොටස. ඒ ටිකත් මම කියලා දෙන්නම්. වචන ටික බැලුවොත් පෙනෙති තූපමේ පුරේ වඳිති ඊට දීපවාසි රකිති ධර්ම ශාක්‍ය වංශ මුනිඳු දේශනාලෙසේ. මේ නාද මාලාවත් අර අන්තරා නාද මාලාව මං කලින් කියලා දුන්නු විදිහටම ගායනා වෙන නිසා මම නැවත ස්වර ගායනා කරන්න යන්නේ නැහැ. අපි ගයමු වචන. පෙනෙති තූප මේ පුරේ වඳිති ඊට දීපවාසි පෙනෙති තූප මේ පුරේ
වන්දිති ඊට දීපවාසි රකිති ධර්ම ශාක්‍ය වංශ මුනිඳු දේශනාලේසේ රකිති ධර්ම ශාක්‍ය වංශ මුනිඳු දේශනාලේසේ. එතකොට පුතේ ඔහොම තමයි ස්ථායන්තර ගීත ආකෘතිය මත අපි මේකේ නාදමාලාව තහවුරු කර ගැනීම කරගන්නේ. දුවේ පුතේ අපි දැන් නාදමාලාව තහවුරු කරගත්තා. අපි දැන් අපේ අජිත් සර් එක මේ තබ්ලා වාදනය සමග මේ ස්වර මාධුර්ය මවමු ගයමු තාල සහ නාදමාලාව ගීතයකට අපි දැන් ගයමු. මාත් එක්කම ගයමු. අපි පටන් ගමු. ඉස්සෙල් පොඩ්ඩක් නාදමාලා අපි වාදනය කරලා සර් ගීතය පටන් ගමු. මතක් කරන්න ඕන තවත් කාරණයක්. දැන් මම මේ ශ්‍රුති ස්වරය ලෙස පාවිච්චි කරන්නේ භාවිත කරන්නේ පුතේ මේ වෙලාවේ සජ්ජය නැත්නම් සාස්වරය නැත්නම් අපි විහාරක සංගීතයෙන් කෝ සීමිය ජනේස දුල පුතාලා දන්න අය ඇති. ඒ නිසා සියලු දෙනාට පහසුයි මේ තියෙන ප්‍රස්ථාරයේ ඇහෙන ස්වර වාදනය කිරීම සඳහා. රයිට් 1 2 3 1 2 3 ආදී නොඑක පුෂ්පයෙන් සැදී
හොඳයි දුවේ පුතේ. අපි ගීතය ගායනා කරා, වාදනය කරා, ඒ මිහිර ලැබුවා, නාද මාලාව පිළිබඳ තහවුරු කරගත්තා. අපි ඒකට ලොකු උත්සාහයක් ගත්තා. දූල පුතාලත් මහිතේ උත්සාහයට සම්බන්ධ වෙන්න ඇති බොහොම සතුටින්. ඉතින් අපි අද දවසේ අපේ ඊළඟ අධියර ක්‍රියාත්මක කරන අවසාන අධියර දූල පුතාල වෙනුවෙන් අපි මේ ගීතේ නාද මාලාව තාලානුකූලව ස්ථායි සහ අන්තර කොටස් දෙක වෙන වෙනම නාද මාලාව පමණක් වාදනය කළා. අපි අර කියන්නේ කැරෝකේ කියලා නේද? ඉතින් අපි පෙරදිග කලාවට අදාළව මේ සංගීත භාණ්ඩ දෙකෙන් සජීවීව ඔයාලට මේ ගීතේ පුරුදු වෙන්න අදාළ ට්‍රැක් එක නැත්තම් ඒ කැරෝකේ කියලා කියන්නේ අපි නැත්තම් සිංහලෙන් කිව්වොත් ඒ නාද මාලාව තාලානුකූලව සපයලා තියන මේ සෝදානම. හොඳයි. අජිසරුමමයි නාද මාලාව පුතේ සැලම ස්ථායි අන්තරා වෙන වෙනම නෙවෙයි එකට වාදනය කරනවා. ඔයාලා ඒ නාද මාලාව හොඳින් ශ්‍රවණය කරලා හොඳින් පුරුදු පුහුණු වෙලා පාසල තුල හොඳින් ගයලා විභාගවලදී හොඳ ලකුණු අරගෙන සංගීත විෂය තුල හොඳ කුසලතා තියෙන දරුවෙක් බිහි කිරීම තමයි අපේ අරමුණ. ඉතින් ඒ මාවතේ ජයග්‍රහණය කරා යන ගමනේ අද දවසේ අපේ අවසාන අධියර මේ ක්‍රියාත්මක කරන්නේ. එහෙමනම් අද දවසේ සම්බන්ධ වෙච්ච අපේ දූල පුතාලට බොහොම ස්තුතියි. ඒ වගේම මට තබ්ලා වාදනයෙන් සහාය වුණු අපේ අජිත් අලෝසියස් මගේ අපේ ගුරු හිතවතාට බොහොම ස්තුතියි. අපි තවත් දවසක මේ වගේ ලස්සන ගීතයකින් සංගීත පාඩමකින් හමුවෙමු දුවේ පුතේ. ආයුබෝවන්. One, two, three, one, two.